අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සපු සාගරගේ කඩ්ලට් පංගුව තියාගෙන උන්නාය. අම්මා හැදු කඩ්ලට් එක හරි රසය. අම්මා තාත්තාටත් කඩ්ලට් ටිකක් නොබෙද සීතකන්නේ තැබුවාය. සාගරාවේ ක්‍රිකට් පුහුණුවීම් වල උන් සපු මල්ල රැගෙන මෙය. මගදී කොල්ලාට බඩගිනි කීවේය. සාගර කොල්ලාව ඩෙවෝන් එකට ගෙන ගොස් ෂෝටීඩ්ස් කන්නට අරන් දුන්නේය. වාහනේ නවත්වද්දී සපු වාහනේ ළඟට දුවගෙන ආවාය. පාන් බට්ටව තරං ආවද? කොල්ලාගේ සපුට ඇද කරමිනි. දුවගෙන ආපු විදිය පඩිපෙලි ලිස්සලා එම වැටුණා නම් සාගර බැන්නේය. දැක්කම ඉතින් පිස්සු ඇදෙනවනේ. ඉතින් මෙලෝ විකාරයක් නැතුව දුවනවා. සපෝගේ කතාවට සාගර සිනාසුනේ බිම බලාගෙනය. මොනාද දවල්ට කෑවේ? මට දුලදුකක් ආවා. ඒ මොකද්ද? ඔනු උනුවේ කඩ්ලටුයි පානුයි කන්න. මරු කෑමක්නේ. පස්සේ අම්මා හදලා දුන්නා. හොඳට කෑවද? කට්ලට් 9ක් කෑවා. අමුතු පැටියෙක්ද කොහෙද ඉන්නේ? තාත්තා වගේ මැති. සබුවාවේ සාගරගේ අතකින් අල්ලාගෙනවේ. අදරෑ වෙඩින් එකේ වැඩ කතා කරලා ඉවර කරනවලු. තාත්තා කිව්වා පුතාටත් ඉන්න කියලා. අමායා හිල්ස් එකේ වෙඩින් එක ගමුනේ. එතන ෂෝක්. ලබන සතියේ ෂොපින් යන් හොඳේ. බඩු ගොඩක් ගන්න ඕන. යන්. සාගර එබුනේ සුජාතාගේ කාමරේටය. ඇය උන්නේ ඇඳුන් නවමිනි. එන්න පුතේ. මං කඩ්ලට් ටික අරන් එන්නම්. සපු දිව්වාය. දවල් කඩ්ලටුයි පානුයි කන්න ආස හිතිලා. කිව්වා අම්මේ. දැන් රෑට කොත්තු ඕනලු. මං ගිනත් දෙන්නම්. හොඳ තැනකින් බල්ලා අරගෙන එන්න ඕන. ඔයාටත් දැන් වැඩ වැඩි වෙයි. සාගර ලැජ්ජාවෙන් සිනාසුනේ. අම්මා තින්නවනේ. බයක් නෑ. මං ලොකු කරලා දෙන්නම්. සුජාතා කිවි ආශාවෙනි. සපු ට්‍රේ එකක පාන් පෙති වෙනම තබා, කට්ලට් වෙනම තබා, තාකාලි සෝස් වෙනම තබා රැගෙන ආවාය. කෙල්ලගේ වැඩ ලස්සනය. සාගර කට්ලට් එකක් කෑවේය. කට්ලට් එක හරි රහයිනේ අම්මේ. මාළු වලින්ද අම්ම හැදුවේ? ඔව් පුතේ, තලපත් වලින්. ඒක තමා. අම්මා ගම්මිරිස් ටිකක් හොඳට දාලා. කට අපිරියයිලුනේ. කට දන්න හැදුවා. සාගර පාන් පෙත්තක් මැදට කට්ලට් තබාගෙන කෑවේය. රහයේමය. එයත් කෑවේ ඔහොම තමා. අයියගෙන් තමා පුරුදුනේ. සිය උණුනේ පහන් ගෙනාවේ. පුතේ, සුජාතා කොල්ලා ළඟින් ඉඳගත්තේ යමක් කියන්නටය. අම්මේ, මේ කසාද ගැන තාත්තගේ කට්ටේ ටිකක් කේන්තින් ඉන්නේ. මන් දන්නවා අම්මේ. ඔයා චුට්ටක් පරිස්සමින්. අම්මා එහෙම කියද්දි සපෝගේ හිතටද බියක් දැනුනේ. මං පරිස්සම් වෙන්නම් අම්මේ. එයාලට පුළුවන් නම් මේ වෙඩින් එක නැති කරන්න එයාලා එක කරනවා. සාගර හිස වැනුවේය. මංගල උත්සවය යොදාගත්තේ ලබන මස 3 වෙනිදාටය. එදාට සති 3ක්වත් තිබුණේ නැත. සපෝට හිතෙන්නේ ඒ සති 3ත් ඈත වැඩි වගේය. වෙඩින් එක දවස් එද්දි බඩට මාස 3ක් වෙයි. කෙල්ලට බය බඩ පෙනීද කියාය.
සාගරයියේ බඩ පෙනෙයිද? කෙල්ල ඇසේ බියෙන් මිනි සාගර සිනාසුනිය චුට්ටක් මහත් වෙලා වගේ ඉඳි. ඉතින් එතකොට බබෙක් කියලම හිතන එකක් නෑ. හිතුවත් මොකද නේද? කවුරු මොනවා හිතුවම අපිට මොකද? බඩට බබාලාවේ මහත්යක් ඉඳලානේ. කට උල් කරගෙන සපෝ කියද්දි සාගරට සිනාය. බැඳලා මාස 6න් 7න් බබා ලැබෙද්දි හැමෝම දැනගන්නවා තමා චූටි මැනික. ආදරේ වැඩි වුණාම එහෙම නිතින් නේද? ඇත්තටම එහෙම උනේ ආදරේ වැඩි වෙලා තමා. සාගර වාහනේ දොර ඇරියේය. බට්ටම ගස යට කරුවරය. සපු එහෙමම ඔහුගේ වතට බර වූවාය. හෙට එනම් ජුවලරි ගන්න යනවා නේද? පොහොරෙදි දාන්න ලස්සන මාලයක් ගන්නේ බෑ. චූටි මාලයක් ඇති. සාගර අන්ධකාරයේ මැද ඒ දිනෙන් දෙස බලා උන්නේය. ඒවා දැල්වෙන්නේ පුංචි මැටි පහන යුගලක් මෙනි. සාගරයියේ රැට පාළුයි රත්තරන්. ඇය කීවේ මුළු වතම ඔහුගේ වතේ ගාවමිනි. සපෝ එවලමින් මෙන් ඒ පපෝ සිපගත්තාය. සාගර එහෙමම තෙතෙ දෙතොල් ඒ නල්ලත මත තැබුවේය. තව ටික දවසයිනේ. සපෝ බොරළු බිම පහත් එද්දි සාගර ඇගේ උරතල වලින් අල්ලා එහෙමම ඇය පපුවට ගත්තේය. ඒ පපුවේ රසණය එහෙමම පපුවට වැටෙද්දි යන්නට හිතෙන්නේම නැත. මඟුල් කියන්නට ගියේ ජයන්ත සුජාතාත්‍ය. සිකුරාදාරෑ මඟුල් කියන්නට රංජිනිලාගේ ගෙදරට යද්දි උන්නේ දිල්හාරත් රංජිනිත් පමණි. සුජාතා මේ ගමන යන්නේ ඇත්තටම සතුටිනි. දෙන්නත් එක්කම මොකද මේ රෑ? රංජිනි ඇසුවේ ඔසරයකින් සැරසියා සුජාතා දෙස පුදුමෙන් බලාය. අද අයියා නැද්දක්කේ? නෑ, කොළඹ ගිහින්. අයියා තුනනන් තමා හොඳ. ජයන්ත කියද්දි රංජිනී පුදුමෙන් දෙන්නා දෙසම බැලුවාය. හදිස්සිය මල්ලි, චූටි මැණිකගේ වෙඩින් එක කියන්නා කියාවේ අපි හිතුව අයියාත් ඇති කියලා. සුජාතා කියද්දි රංජිනීගේ මූණේ අබෑට පුපුරන ගානේ. ආ, ඇත්තද? මගුලකුත් ගන්නවද? ඇයි, මගේ කෙල්ල තල්ලතෝනිද මගුලක් නොකා ඉන්න? සුජාතාගේ මුවට ආවේ ඔය වචනය. ඒත් ඇයි ඉවසුවාය? අපට දුවල දෙතුන් දෙනෙක් නෑනියක්කේ, ජයන්ත කීවේය. දැන් ඉතින් ඔය මගුලක් කාලා මාසයක් ඉවුනේ නෑනේ. තික්කසාද නඩුත් කියලා තා මගුලකුත් කද්දි මිනිස්සු හිනාවේ. රංජිනීගේ කතාවට ජයන්තගේ මූණ අඳුරු වීගෙන යනවා සුජාතා බලාගෙන. පට්ට ගෑණියේ ගෙදරාවම නිඳා කරනවා. සුජාතා කේන්තින් සිතුවාය, මං හිතන්නේ නෑ අක්කේ මිනිස්සුන්ගේ ජීවිතවල මේවද වෙන්නේ. මෙහෙම දේවල් නම් අපේ පරම්පරාවල වෙලා නෑනි මල්ලි. සුජාතා බිම බලාගත්තාය. පරම්පරාවල නම්බුවට වඩා මට මගේ කෙල්ලගේ ජීවිතේ වටිනවා අක්කේ. හොඳයි හොඳයි. ඒත් ඉතින් ඔය කාත් කවුරුවත් නැති මනමාලයෙක් එක්ක කොහොමද මගුලක් ගන්නෙ? අක්කේ, මයි යුතුකමක් ඉෂ්ට කරන්න ආවේ. ජයන්ත කීවේ තරමක් තදිනි. අනේ මන්දා, කසාදයක් කරන්නම ඕනනම් රිජිස්ටර් කරලා දැම්ම නම් ඉවරනෙ. රට්ටු ඉනස්සන්නේ නැතුව. ජයන්ත නැගිට්ටේ. සුජාතාදේ සමගම නැගිට්ටාය. අක්කේ, මට මේ කොල්ලව රත්තරන් වගේ. මට මගේ පුතෙක් වගේ. වගේ නෙමේ, පුතෙක්ම තමයි. මම මගේ කොල්ලට වගේම මේකට ආදරේ. චූටි මැනිකට
මීට වඩා හොඳ කෙනෙක් ලැබෙන්නේ නැහැ. තුන්ින්ද වෙඩින් එක අමාය හිල්සල තියෙන්නේ. පොහොරුවේ චාරිත්‍ර 9:33ට තියෙන්නේ. පරම්පරාවේ නම්බුවට කැලලක් වෙනවනම් අක්කල නැවිත් ඉන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මෙන්න බුලත්, මම මගේ යුතුකම කළා. මං යනවා. යනවා පුතේ. ජයන්ත බුලත් කොලේ මේසේ මත තබා නිවසින් පිටවිය. සුජාතාද ඒ සමගම පිට වූ අය. මේ ජයන්තද කියලක් පුදුමයි. කවදාවත් මෙහෙම එයා කතා කරලා නැහැ මෙයාලට. එච්චරටම දුක ඇති. සුජාතා සිතුවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.